බුද්ධ වචනේ තියෙන ඒ ආකාර ටිකට ගත්තේ නැතිනම් මේ ලෝක කාටවත් ධර්මයේ දකින්න බෑ. ඒක හොඳට මතක තියාගන්න. බුදුරණවහන්සේ කියලා දුන්න දේ ඒ ආකාරය ඉගෙන ගත්තේ නැතිනම් ඒ ආකාරයෙන්ම හිතුවේ නැතිනම් ඒ විදිහටම හැමෙන්නේ නැතිනම් මේ ලෝක කාටවත් ධර්ම දකින්න බෑ. මොකද මේ ලෝකේ මහා ප්‍රඥා මහා කරුණ මේ දෙකම බුදුරණවහන්සේ. අනිත් අයට දුකෙන් නිදහස් කරවන්න උපරිම කරුණාව තියෙන කෙනානි හොඳරම කියන්නේ නේ උපරිම කරුණාව තියෙන කෙනා. බුදුරණවහන්සේ අර උපරිම කරුණාව තියෙන කෙනෙක් නෑ. ඒ වගේම ඒක හොඳටම දෙන්න පුළුවන් කාටද? උපරිම ප්‍රඥාව තියෙන කෙනා. ඒත් බුදුරණවහන්සේ. එහෙනම් මේ ලෝකේ දිය හැකි උපරිම විදිය දුන්න දේ කොතන තියෙන්නේ? බුද්ධ වචනේ විතරයි නේ. අද අපි කියනවා කවුරු හරි මාර්ගඵල ලැබලා කිව්වොත් ඒක හොඳට අපට ප්‍රායෝගික ලැබෙයි. ඒ කියන්නේ බුදුරණවහන්සේ රහත් වෙලා නෙමෙයි කියලා තියෙන්නේ නේ. අද එහෙම කියනවා නේද? කවුරු හරි අවබෝධ කරගෙන මේ ධර්මයේ කිව්වොත් එහෙම සෝදාපන්නලා රහත් වෙලා හරි අපට මේක පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් වෙයි. එතනින්ම චෝදනා කරනවා බුදුරණවහන්සේ රහත් වෙලාවත් සෝදාපන්න වෙලාවත් නෙමෙයි කියලා තියෙන්නේ. එහෙනම් බුදුරණවහන්සේ රහත් වෙලා සෝදාපන්න වෙලා නම් කිව්වෙ ඉතින් ආ වෙන කවුද කියන්නේ දැක ගන්නවද? නෑ. බුදුරණවහන්සේ රහත් වෙලා සෝදාපන්න වෙලා සම්බුද්ධත්වයට පත් වෙලා කිව්වෙ. ආ වෙන කෙනෙක් කියන දෙයක් එහෙනම් අහන්න ඕනේ. ඉතින් බලන්න අපි කතා කරන හිතන දේවස්සේ සමාල්ලාවට කාට චෝදනාව කියන්නේ? බුදුරජාන් වහන්සේට. ඒ බුදුරණන් සම්බුද්ධත්වයට පත් වෙලා නැහැ. ඇයි දැන් කවුරු හරි අවබෝධ කරන්න ඕනේ අපිට කියලා දෙන්නේ? දැන් කවුරු කියමු දෙයක් තමයි අපිට හරියන්නේ. බුදුරණන් වහන්සේ කියමු දෙයක් හරියන්නේ. එහෙනම් බලන්න මේ ලෝකේ කවුරු හරි එක ඉස්පිල්ලක් වෙනස් කරලා කිව්වොත් බුද්ධ වචනේ කියලා. ඒ අවබෝධ කරලා නැහැ. ඇයි? ඒ ඉස්පිල්ල හරි හරියට කිව්වේ කවුද? උපරිම කියන්න පුළුවන් කෙනානේ. ඒ දිහා කෙනෙක් ඉන්නවද? ඒ දිහා අවබෝධ කර හැකි කෙනෙක් ඉන්නවද? කවුරුත් නැහැ. ඉතින් එහෙනම් කවුරු හරි මොනවා හරි පොඩ්ඩක් වෙනස් කරලා අද කිව්වොත් මේකයි මම අවබෝධ කරා මම පොතේ තියෙන එකක් නෙමෙයි කියන්නේ කියලා. පොතේ තියෙන කාගේ අවබෝධයද? පොතේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. දැන් මම විතරම මම කියනවා නෑ නෑ පොතේ තියෙන කරන්නේ නැද මගේ අවබෝධය මේක කියන්න අහගෙන ඉන්න කියලා අපි අහගෙන ඉන්නවා. අපි හිතන්නේ අනේ පොතේ තියෙන්නේ ඒතර බුදුරජාණන් වහන්සේගේ අවබෝධය නේ කියලා හිතන්නේ. වචන ටිකක් නෙමෙයි තියෙන්නේ කියලා නේ හිතන්නේ. දැන් මම මේ කියන එක අපි හිතමු මම හරි කියනවා කියලා මම අවබෝධ කරගන්න දෙයක් හැටියට. ඒක පොතක ලියනවා. ඒක පොතක ලියාගෙන අතීතයට අනාගතයට යනවා. ආ මේක අර ස්වාමීන් වහන්සේ අවබෝධ කරගෙන මේ කියපු දේ කී කියවන්නේ ඒක අරගෙන යනවා. ඒක පොතකට යාවි. එතකොට මේ මගේ අවබෝධයෙන් දැන් කියාගෙන ඉන්නේ. ඉතින් මෙච්චර කාලයක් ආයේ බුදුරණවහන්සේගේ අවබෝධයෙන් මේ පොතක ගියාගෙන ආවේ. එතකොට පොතේ තියෙන වෙන පොතට නිකන් print වෙලා නිකන් ආපුවාද මුනිගද්ද? නෑ බුදුරණවහන්සේගේ වචන. බුදුරණවහන්සේගේ අවබෝධය. එහෙනම් බලන්න පින්වතුනි අද සමාජයේ සමහරලාවට කටින් පිට වෙන හිතන දේවල් losslessේ බුදුරණවහන්සේට කොච්චර චෝදනාවක් එනවා. ඉතින් අවබෝධ කර යන්න පුළුවන් නේද? කාටවත් අවබෝධ කර යන්න බෑ. හිතනවා කවුරු හරි උඩින් ගෑවිලා කිව්වත් හරි කියලා. හැබැයි බුද්ධ වචනේ එයා පිළිගන්නේ මේ අවබෝධයෙන් කියපු වචන දෙකක් කියලා.